Hi there, I'm Surang from English Win. Today it is preposition day as I have promised you. මං කලින් පොරොන්දු පරිදි අද අපි preposition lesson එකට එන්නේ. මම ඊට කලින් ඉදිරිපත් කළා videos දෙකක්. Introductory videos 1 2. මේව බලන්න මේව බලලා මේකට එනවා නම් වැඩියෙන් හොඳයි. අද කැමති නම් මේක බැලුවට කමක් නැහැ. ඊට පස්සේ මේ දෙක බලන්න අනිවාර්යෙන්ම. කෙටි videos දෙකක්. මොකද මම ටිකක් ගැඹුරට යනවා මේ prepositions වල. ඔබට අලුත් අදහසක් ලබා දෙන්න prepositions. ඒ වගේම මම ඔබට කියනවා මම මේ කරන prepositions මං හිතන්නේ මට prepositions introduction එක කියලා කිව්වේ prepositions කියනෝනේ place එක ගැන අපි prepositions සහ time එක ගැන. ඒ දෙක තමයි මූලිකව අපි කතා කරන්නේ prepositions වල. මේ දෙක මට කතා කරන්නට videos 12ක් 10ක් 12ක් 15ක් විතර මං කරනවා මේ ගැන. බොහොම සරලව. ඉතින් ඒකින් දා මේක ලොකු series එකක් වෙනවා ඔබට. ඉතින් prepositions කියන එක ඉගෙන ගන්න බොහොම try කරනවා කට්ටිය නමුත් මේවා මතකෙට එන්නේ නැහැ. ඒකින්ද හොඳ විදිහකට ගොඩාක් පොත්පත් පරිහරණය කරලා ලබාගත්ත ලොකු දැනුමකින් ඒක සම්පින්දනය කරලා ඔබට මම සපයන්න හදන්නේ. ඉතින් මම ඔබට යෝජනා කරනවා මම කලිනුත් කිව්වා මගේ මේ videos ටික බලලා මේ මම කරන්නේ ඔක්කොම කොහොමදත් මේ day to day conversations වලට එහෙම නැත්නම් ඉදිරියදා ඉංග්‍රීසි වලට ගැලපෙන විදිහට තමයි prepositions ටික කරන්නේ. ඉතින් මටත් ආසයි තවත් මොනවා හරි ඒ වගේ වීඩියෝස් తీනවා නම් බලන්න. ඉතින් මගේ වීඩියෝස් ටික බලලා ඉන් එහා ගිය වීඩියෝස් කවුරු හරි ලෝකේ කොහේ හරි කරලා තියෙනවා නම් මං කියන්නේ prepositions ගැන නෙමෙයි prepositions ගැන ඇඩ් ගැන කරන්න පුළුවන් පැය 15ක් හරි පොත්පත් ටික ළඟ තියාගත්තාම එහෙම නෙමෙයි මම කියන්නේ day to day අපේ එදිනෙදා පාවිච්චියට ගැලපෙන විදිහට කරන preposition lessons වෙනත් දේවල් තියෙනවා නම් මටත් බලන්න මං ආසයි බලන්න මං ඉගොන්නේ ඒවට වැඩිය එහා ගිහිල්ලා ඊට වැඩිය තවත් සරලව ඔබට තවත් විදිවලින් විස්තර කරලා තියෙනවා නම් අලුත් විදිහකට කියා දෙනවා නම් ඒවා මට දාන්න කියලා මම ඔබට යෝජනා කරන ගමන් මම එහෙනම් preposition lesson එකට එනවා. එතකොට ඔබට කලින් කතා කර පරිදි prepositions කියලා කියන්නේ මොනවද කියලා අපි කතා කරා මේ videos වල මම ආයි කියන්නේ නැහැ. ඉතින් ඔබ දන්නවා in, on, at, with, without, to prepositions බව කොමුණක් prepositions විදි දෙකකට බෙදෙනවා. ඒ තමයි අපි මේ කතා කරන විදිහට අපි යන ලෙසන් එකේ විදිහට prepositions place පිළිබඳ හංගෙවි මේ prepositions අපි පාවිච්චි කරනවා. time එක අපි හිතමු උදාහරණයක් විදිහට on monday. එතකොට කාලයක් ගැන කියන්නේ. එතකොට at the gate කිව්වොත් place එකක් ගැන කියන්නේ. on to the table කිව්වොත් movement එකක්. මේ සිව්ඩට දාන. ඉතින් ඒ වගේ prepositions අපිට කතා කරන්න පුළුවන් එකක් place. තැනක් ස්ථානයක් වපසරියක් මූමන්ට් එක කිව්වත් ගමන් කිරීමත් අපව ප්ලේස් එකක්නේ. අනිත් කාරණේ ටයිම් එකට දාන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම යන්නේ මේ ප්ලේස් කියන එකට. ප්ලේස් කියන එකේ ඉතින් in on at බොහොම මුල් තැනක් ගන්නෝ. ඒ in on at පිළිබඳව චූටි හැඳින්වීමක් තමයි මම මේ කතා කරන්නේ. ඊට පස්සේ මම එකින් එකට at වලට on වලට in වලට වෙනම වීඩියෝස් වලින් එනවා. හරිද? එහෙනම් අද අපි කතා කරන්නේ in on at පිළිබඳව පොඩි birds eye view එකක්. ඒ කියන්නේ උඩින් නම් බලනකොට in on at අපිට කොහොමද පේන්නේ? අපි in on at තියෙන දේවල් තේරුම් ගන්න පාවිච්චි කරන න්‍යාය උපක්‍රමය මොකක්ද කියන එක. සමහර වෙලාවට දැන් අපිට තේරෙන දෙයක් තමයි අපි කතා කරනකොට at කියන්නේ චූටි දෙයක්. සමහර පොත්පත්වල සඳහන් වෙනවා එහෙම. in කියපුවම ඊට වැඩිය ලොකු දෙයක් තුල කියන එක වගේ කියවෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම වෙන්නෙම නෑ නේ. දැන් අපි හිතමු ඉන්න බැක්ටීරියම් බැක්ටීරියා එකක් අස්සේ. මේ බැක්ටීරියා එක හරිම කුඩයි. එනකොට අපිට ඒකට ඉන් කියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නේද? රයිට්. ඕ වගේ. එහෙනම් අපි ගියා වීඩියෝ එකට. The prepositions of place. Place එක පිළිබඳව කතා කරන prepositions වලට තමයි මේ යන්නේ. ඒකේ මූලිකව අදහස තමයි අද අපි කතා කරන්නේ. Apart from general adverbs. ජෙනරල් ඇඩ්වර්බ්ස් වලට අමතරව මේවා ජෙනරල් ඇඩ්වර්බ්ස් ප්ලේස් එක ගැන කතා කරනකොට come here මෙහෙට එන්න go there අර එහෙ යන්න එතකොට here there somewhere කොහේ හරි anywhere somewhere යම් තැනක anywhere කොහේ හරි everywhere හැම තැනම nowhere කොහෙවත් නැහැ වගේ දේවල් come here go there yeah you must have gone somewhere ඌ කොහේ හරි ගිහිල්ලා තියෙනවා ඉන්න ඕනි. අන්න ඒ වගේ. එතකොට මේ මේවට අමතරව මේ වයින්ුත් පුළුවන් අපිට ප්ලේස් එක ගැන කතා කරන්න. මීට අමතරව
most important words for indicating place are prepositions. මේවට අමතරව apart from general adverbs, මේ general adverbs ටිකට අමතරව අපි place එක ගැන කතා කරනකොට අපට වඩාත්ම වැදගත් වෙන්නේ prepositions. මේ prepositions නෙමෙයි මේකත් place එක ගැන තමයි කතා කරන්නේ. අපිට prepositions වැදගත් වෙනවා මීට එහා පැත්තෙන් place එක ගැන කතා කරන්න. යන් බලන්න අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි prepositions කොහොමද තෝරගන්නේ කියන එක. කොහොමද අපි මේ prepositions තෝරගන්නේ? මම ඔබට පෙන්නුවා ගිය සතියේ අර introductory video එකක afraid of නේද? Look at එකනම් යා කොහොම හරි මේ වගේ ඒවා මම පෙන්නුවා 9000ක් විතර පොතක තියෙනවා. එතකොට මේ prepositions පාවිච්චි කරනකොට හැඟීමක් නැත්තම් ඔබ මතක තියාගන්න අමාරුයි. හැම එකටම rules නැහැ. නමුත් general rules ටිකක් අරගෙන අපිට යම් හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. කොතින්ද දැක්කේ දෙන්නේ, කොතින්ද ඉන්නේ දෙන්නේ, කොතින්ද ඔන්නේ දෙන්නේ, ඒවා හැසිරෙන්නේ කොහොමද කියලා. ඒවා හැසිරෙන විදි තියෙනවා. එතකොට අපි යම් යෙදුමක් ගත්තාම අපට හරි ලස්සනට ඒක වටහා ගන්න පුළුවන් බොහෝ වෙලාවට. හැම තැනදීම නෙමෙයි. චින්ස්. එතකොට මම අද කතා කරන්නේ අපි කොහොමද prepositions තෝරා බේරා ගන්නේ. කොයි prepositions එකද පාවිච්චි කරන්නේ කියලා අපි තෝරගන්නේ කොහොමද කියන එකට තමයි මම අද එන්නේ. මම අද කතා කරන්නේ in on at ගැන. helicopter view එකක් මගේ විදිහට මම කියනවා. එහෙම නැත්නම් birds eye view එකක් ඉහළ ඉඳන් බලනකොට in on at පේන්නේ කොහොමද? at ගැන වෙනම, on ගැන වෙනම, in ගැන වෙනම videos කරනවා. එතකොට ඒක බලාගමු අපි. ලොකු විස්තර අද දාලා අදහසක්. prepositions. prepositions තෝරගන්න පුළුවන් තෝරගන්න අපි පාවිච්චි කරන දේවල් දෙකක් තියෙනවා. මේ මම කියනව නෙමෙයි හොඳේ හරි. පාවිච්චි කරන දේවල් දෙකක් තියෙනවා. මෙතෙන්ට යොදන්නේ ඇඩ්ද? මෙතෙන්ට යොදන්නේ ඔන්ද? මෙතෙන්ට යොදන්නේ ඉන්ද? කොහොමද එහෙම දාන්නේ කියන එක පිළිබඳව කතා කරනකොට ප්‍රිපොසිෂන් එකේ යොදනකොට කිසියම් ලක්ෂණ දෙකක් අපි පාවිච්චි කරනවා. ප්ලේස් එක ගැන. එකක් තමයි the way we see an object. අපිට ඔබ්ජෙක්ට් එක පේන විදිහ. පේන විදිහ කියන්නේ මොකද්ද? ඉතින් පේනවනේ කොහොමදත් බලපුවාම නේද? Whether we see it. අපිට ඒක පේනවද? පේනවනම් කොහොමද පේන්නේ? කොතනද යා ඉන්නේ? මිනිස්සෙක් ඉන්නවනම් මූ අපිට පේනවද? අපි කතා කරන්නේ මූව පේන විදිහටද? එහෙම නැත්නම් මූ ඉන්න තැන කොහොමද? මොන වගේ තැනකද ඉන්නේ? The way we see an object. මූ ගඟේ ගිලිලා වෙන්න පුළුවන්, ගඟේ පීනනවා වෙන්න පුළුවන්, ගඟ හරහා යනවා වෙන්න පුළුවන්, ගඟට උඩින් පනිනවා වෙන්න පුළුවන්. අපිට මූ පේන්නේ කොහොමද? පේන්නේ කොහොමද? එයා පේනවද? එයා ඔව්. මේක වැඩි කල්පනා කරන්න යන්න එපා. ඊළඟ තැනදී තේරෙනවා ඔබට. An object can be seen as. දැන් තමයි කතා කරන්න යන්නේ. අර ඔබ්ජෙක්ට් එකක් අපිට පේන විදියවල් යම් දෙයක් අපිට පේන විදි පහක් තියෙනවා. ඒ තමයි යමක් අපිට පේන්න පුළුවන් as a point in space. අවකාශයේ තියෙන ස්පොට් එකක් විදියට, තිතක් විදියට. ඒකේ දිගපළලක් උසක් මොකක්වත් මංගල්‍යයක් නැහැ. ඒක නිකන් point එකක් විතරයි අපිට. මම උදාහරණයක් විදියට කිව්වොත් ලංකාවේ සිටියමේ ලංකාවේ සිටියම ගත්තාම අපි හිතමු උදාහරණයක් විදියට සීගිරිය. සීගිරිය ගල් පර්වතයේ හැරි මොකක් කර සීගිරිය පොයින්ට් එකක් විදියට තියෙන්නේ. ඒ සීගිරිය හැඩතල අපිට පේන්නේ නැහැ මැප් එකක. සීගිරියේ විශාලත්වයක් පේන්නේ නැහැ. සීගිරිය කතරකින් තමයි මාක් කරන්න වෙන්නේ පොයින්ට් එකක් විදියට. එහෙම නැත්නම් ගෝල් රේල්වේ ස්ටේෂන් කියන එක සිටියමක අපි මාක් කරනකොට පොයින්ට් එකක් විදියට මාක් කරන්න. අපිට රේල් පාර අඳින්න බෑ එතන. ස්ටේෂන් එක අඳින්න බෑ. සිතියම පොඩිනේ. ඒක පොයින්ට් එකක්. එතකොට හරි. එහෙම නැත්නම් අපිට දෙයක් පේන්න පුළුවන් ලයින් එකක් විදියට. ගඟක් ලයින් එකක් විදියට පේනවා, පාරක් ලයින් එකක් විදියට පේනවා. ලයින් එකේ ප්‍රිපොසිෂන් එතනකොට යොදන්නේ කොහොමද? ලයින් එකක් දිගිය යනවා නම් මොකක් ඒවට වෙනම තියෙනවා. ලයින් එකක් නම් කොහොමද? ලයින් එකක් දිගිය යනවා නම් කොහොමද? ලයින් එකේ මොකක් කර තියෙනවා නම් කොහොමද? As a surface, මතු පිටක්. ඒ size එක වැඩන්නේ නැහැ අපිට.
මතු පිට ඇතුළි නෙමේ කියන එක මතු පිට යමක් උඩ මතු පිටක් විදිට ඒක ප්‍රදේශය ගැන අපි සැලකිල්ලක් දක්වන්න කොච්චර ලොකුද පොඩිද කියල් මතු පිට පොලෝ උඩ ගලක් තියෙනවා පොලෝ කොච්චර ලොකුද එහෙම අපි කල්පනා කරන්න ඒක පොලෝ උඩ තියන්නේ ඇතුළේ නෙමෙයි මත මත සර්ෆස් එකක් මත මතු පිටක් මත කියන එක ඊළට හැසන් ඒරිය ඒරිය එකක් විදිහට දකිනවා අපි කවුරු හරි එකෙක් ප්ලේ ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කර කර ඉන්නවා එතකොට අපි එයා ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ගියපුවහම අපිට ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ඒරියා එක මතක් වෙනවා කෝ අරු අරු අන්න පිටනේ සෙල්ලම් කර කර ඉන්නවා එතකොට අපිට පොයින්ට් මතක් වෙන්නේ නැහැ ලයින් මතක් වෙන්නේ නැහැ සර්ෆස් එකක් මතක් වෙන්නේ නැහැ පිටනිය සර්ෆස් එකක් නමුත් අපි ඔළුවට එන චිත්‍රයේ මූ ඉන්නේ යම් ඒරියා එකක මෙතනින් එහා නෙමේ මූ ඉන්නේ මූ ඉන්නේ මේ වැට ඇතුලේ තමයි කියන එක අපේ ඔළුවට එනවා එතකොට අපිට ඒරියා එකක් එනවා සෝ ඒරියා and next thing is as a volume 3D volume එක ඇතුලක ඉන්නේ මෙහෙම බැලුවත් උඩ මොනව හරි තියෙනවා මෙහෙම බැලුවත් තියෙනවා මෙහෙම මෙම ඇතුලක කැලයක් අස්සේ වෙන්න පුළුවන් ටවුන් එකක් බිල්ඩින්ග්ස් මැද්දේ ඉන්නවා වෙන්න පුළුවන් රේල්වේ ස්ටේෂන් එක අස්සේ ඉන්නවා වෙන්න පුළුවන් එතකොට ඇතුලක ඉන්නේ ඌ ඇතුලක ඉන්නේ එහෙනම් මම නැවත කියනවා දෙයක් අපිට පොයින්ට් එකක් විදිහට නොටිස් වෙනවා නම් ලයින් එකක් විදිහට නොටිස් වෙනවා නම් සර්ෆස් එකක් විදිහට නොටිස් වෙනවා නම් ඒරියා එකක් විදිහට නොටිස් වෙනවා නම් වොලියුම් එකක් විදිහට නොටිස් වෙනවා නම් අපි යොදන ප්‍රිපොසිෂන්ස් ජෙනරලි වෙනස් වෙනවා ඒ යොදන ප්‍රිපොසිෂන්ස් එහෙමම නෙවෙන්න පුළුවන් ව්‍යතිරේක වලින් පනිනවා නමුත් අපි හැමදේටම ජෙනරල් අයිඩියා එකක් ඕනි ජෙනරලයිස්ඩ් අයිඩියා එකක් ඕනි සාමාන්‍ය විදිහ කෙරෙන සාමාන්‍ය විදිහ දැන් ඔය ඒ ඕන්නේ පොයින්ට් එකක් විදිහට පේනවා නම් අපි සාමාන්‍යයෙන් යොදන්නේ මේ ඇට් යොදන විදිහ අපි වෙනම ඉගෙන ගන්නවා දැන් මේ කතා කරන්නේ ජෙනරල් අයිඩියා එක ඇට් දවා හිතන්නකෝ ඇට් රේල්වේ ස්ටේෂන් එක අපි දන්නවා රේල්වේ ස්ටේෂන් එකල අපි ගිහිල්ලක් තියෙනවා ගාල්ලේ රේල්වේ ස්ටේෂන් එක අපි හිතමුකෝ ඊස් ඇට් ද රේල්වේ ස්ටේෂන් එතකොට මම මැප් එකක බලලා රේල්වේ ස්ටේෂන් එක කිව්වොත් මට තිතක් පේන්නේ එතකොට ඒ තිතේ තමයි මූ ඉන්නේ කිව්වොත් මූ රේල්වේ ස්ටේෂන් එකේ එළියේ ඉන්නවද දන්නෙත් නැහැ ඇතුලේ ඉන්නවද දන්නෙත් නැහැ ඒ වැටෙන් පිටිපස්සේ ඉන්නවද දන්නෙත් නැහැ හැබැයි මේ යකා ඉන්නේ මේ පොයින්ට් එකේ ඒ පොයින්ට් එකේ එතකොට ඉස් ඇට් ද රේල්වේ ස්ටේෂන් කවුරු හරි කිව්වොත් he is at the railway station කියලා ඔයාට ඌ කොහෙද ඉන්නේ කියලා කියන්න බෑ we can meet at the railway station එතකොට එළිය වෙන්න පුළුවන් ගේට්ටුව ගාව වෙන්න පුළුවන් ඇතුලේ ගිහින් හම්බ වෙනවා වෙන්න පුළුවන් ඒකේ කැන්ටින් එකේ හම්බ වෙනවා වෙන්න පුළුවන් බංකුවක ඇතුලේ ගිහින් ඉඳ ගන්නවා වෙන්න පුළුවන් so meeting at the railway station ඒත් කියන්නේ ඒක දිගක් පළලක් උසක් මහතක් නැති පොයින්ට් එකක් යම් තැනක් එතන ඕන තැනක ඒක මැප් එකේ බලනකොට පේන view එක තමයි ඔය යන්නේ මැප් එකත් එක්ක as a line එකක් ගඟක් the hotel is on mahaveli the river mahaveli mahaveli එක උඩ මේ hotel එක හදන්න බෑ ඒ ගඟක් යනවා නම් mahaveli ganga අයිනේ hotel එකක් තියෙනවා නම් එතකොට අපි ඒ තිත ඒ line එක උඩ තමයි මේ තිත තියන්නේ hotel එක සිටියමේ එතකොට ලයින් එකකට ගෑවිලා යාබදෝ යමක් තියෙනවා නම් ඒක ඔන් ද රිවර් වෙනවා. ඒ ඒ ඒ ඒ යමක් ලයින් එකක් විදිහට පේනවා නම් ඒක අපි ඔන් කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. මේ වයි උදාහරණ සහිතව අපිට පස්සේ කතා කරන්න පුළුවන් මේ ජෙනරල් මේන් අයිඩියා එක මේ වයි පිටපයින් ඕන තරම්. හැබැයි මේකේ ජෙනරල් එකක් ඔබට තියෙන්න ඕනි. ඇට්ටියෝ දන්නේ අරකට ඇට්ටියෝ දන්නේ මේකට කිව්වට හරියන්නේ නැහැ. ආග ඔළුවේ නැහනේ අයිඩියා එකක්. හරිද? in the as a line yeah the road එකක් වෙන්න පුළුවන් පාරක බිල්ඩින් එකක් තියෙනවා වෙන්න පුළුවන් on buttala road එක මැද්දේ ගෙවල් හදන්නේ නැහනේ හරිද නැත්නම් ප්ලේස් එකක් තියෙන්න පුළුවන් මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තියෙන්න පුළුවන් on buttala road ඒතර on buttala road කියපුවාම එක එක කල්පනා කරන්න තියෙන buttala road එක මැද්දේ හදලා කියලා නෑ on buttala road කියන්නේ line එකේ ඒක line එක කියන්නේ line එකයි දෙපැත්තේමයි ඔක්කොම line එකට අයිති වෙනවා on මම ඒක දැම්මේ නෑනේ හරි on ඒ වගේම සර්ෆස් එකකත් on the skin on my skin මෙතන මොකක් හරි මකුණෙක් ඉන්නවනම් මොකක් හරි එකක් නේද එතකොට සර්ෆස් එකක් මම අතේ ඒරියා එක ගැන හිතන්නේ සර්ෆස් එක ගැන on line එකකත් on generally සාමාන්‍යයෙන් අපි මේ වගේ
කරන උදාහරණ මේ ඇට් මං වෙනම කරනවා ඔන් වෙනම කරනවා ඉන් වෙනම කරනවා ඒවයිදි බලාගන්න පුළුවන් as a surface. එතකොට ලයින් එකක් සහ සර්ෆස් එකකදී ඔන් එන්නේ. එතකොට යමක් ඒරියා එකක් විදිහට පේන්න පුළුවන් 3D විදිහට පේන්න පුළුවන්. ඒරියා එක කියලා කියන්නේ ග්‍රවුන්ඩ් එකක්. In the playground. He is in the playground. Is in the playground. On the ground කියන්නේ ග්‍රවුන්ඩ් එක මත. එතකොට ග්‍රවුන්ඩ් එක කොච්චර ලොකුද කියන එක අපිට අදාළ නැහැ. On the ground මතු පිට තියෙන්නේ. In the playground. On the playground නෙමෙයි එතකොට. In the playground. ඒ in කියන්නේ ඒක surface එකක් ගැන නෙමෙයි අපි හිතන්නේ area එකක් ගැන. එතකොට in the playground volume එකක් බැද්ද in the room in railway station හරි in railway station කියපුවම අපිට අනිවාර්යයෙන්ම මූ ඉන්නේ railway station එක ඇතුළේම තමයි කන්ටේනර් එකේ හරි කොහේ හරි in the railway station at the railway station කියපුවම අපිට කියන්න බෑ කොහෙද ඉන්නේ කියලා ඒක අපි සිතීමේ පොයින්ට් එකක් විදියට දකින්නේ ඉතින් මං හිතන ඔබට මම දීපු මේ ජෙනරල් අයිඩියා එක තේරුණායි කියලා at keyword point එකක් මේවා කරනකොට වෙනම කතා කරමු on keyword echo line එකක් echo surface එකක් in keyword area එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් volume එකක් වෙන්න පුළුවන් හැබැයි සමහර ඒවා දැන් across කියනකොට more than one type මේවා keep එකට අයිති වෙන්න පුළුවන් අපි හිතමු across the river across the river අපිට river එක හරහා යන්නත් පුළුවන් across the playground playground එක හරහා යන්නත් පුළුවන් across across කියන්නේ පැතලි මතු පිටක් හැබැයි 3D එකක් හරහා යනවා නම් across නෙමෙයි through හරිද හරහා යන්නේ through ඒ වගේ ඉතින් මේක ඔබ හිතනවට වැඩිය බොහොම බරසාරයි අපි සරලව මේක කතා කරමු මම ගොඩක් වෙලාවට මේ spoken english කියන කතා කරනකොට මේ grammar පැත්තකට දානවා නේද grammar නෙමෙයි මෙහෙම කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ආකාරයට මේ ග්‍රැමර් මොකවත් මූ දන්නේ නැහැ. මොකෙන් හරි ඕනවා හරි වචන ටිකක් කතා කරන්න ඉගෙනගෙන තමයි මේ කච කච ගන්න කියලා. නැත්නම් මට ඔක්කොම අයින් කරලා ග්‍රැමර් උගන්නන්න පුළුවන් මට. මේ ඔක්කොම වැඩි හොඳයි. මම කියන්නේ මම උගන්නන්නේ ඒවා. මම උගන්න අනික් ඒවා වැඩි හොඳයි මට ග්‍රැමර් උගන්නන්න පුළුවන්. මම ග්‍රැමර් වලට හරි ආසයි, ආදරෙයි. ගොඩාක් පොත්පත් තියෙනවා, ගොඩාක් පරිහරණය කරලා තියෙනවා. හැබැයි මම දන්නෝ ග්‍රැමර් ඉගෙනගෙන කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉන් ඔන් නැට් ගැන මම කොච්චර කියා දුන්නත් ඔයාට කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි පළවෙනි ටාගට් එක කතා කරන එක කවුරුවත් එක්ක පාර දිහා අහන්නේ නැහැ do you write english කියලා do you speak english කියලා අහන්නේ ඔබ දන්නව මං කියන දේ අපි ලියන්න විතරක් පුළුවන් නම් fluent කියලා අපේ CV එකක එහෙම නැත්නම් application එකක job එකකට දානකොට fluent in english කියලා දාන්නේ කතා කරන්න බැරි නම් ලියන්න ඔක්කොම PhD කරලා තියෙනවා වෙන්න පුළුවන් හැබැයි හොඳට කතා කරන්න බැරි නම් fluent කියලා දාන්නේ නැහැ ගිය ගමන් ආපහු ගෙදරනේ අන්න ඒකයි. ඒකෙන්ද වඩා වැදගත් වෙන්නේ කතාව. කතාව වැදගත් වෙන්නේ පොඩි එකෙක් වුණත් ඉස්සෙල්ලාම පික් අප් කරන්නේ ලිසනින් කරලා කතාවනේ ලියන්නේ ඌ ඉස්කෝලේ ගිහිල්ලානේ. ඒකෙන්ද කතාව කියන්නේ හරි සරල දෙයක්. මේක මේ වල්ගේ පාගගෙන ඉන්න හින්දා තමයි මේක බැරි වෙලා තියෙන්නේ. මිනිස්සු තාමත් අන්ද විදිහට ලැන්ග්වේජ් ඉගෙන ගැනීම පිළිබඳව මතවල ඉඳලා ෆලෝ කරගෙන යනවා. ගුරුවරෙක් ඕනේ නැහැ අද ඔයාට කතා කරන්න ඉගෙන ගන්න. අපි මේ සම්ප්‍රදායින්ද මේ සපෝට් කරන්නේ. මම සපෝට් කරන්නේ ඕගොල්ලන්ට අපෙන් ඉගෙන ගන්න කියන්නේ නෙමෙයි අපි නැතුව ඉගෙන ගන්න කොහොමද කියන ලයිසන් එක දෙන්න තමයි මම try කරන්නේ. මම කරන දේ බලන් හිටියොත් ඔයාලට කතා කරන්න බෑ නෑ. මම කරන මේ ඔක්කොම videos බලලා ඔවා සිය පාරක් බැලුවත් ඔයාලට කතා කරන්න බලුවන් වෙන්නේ නෑ. ආයි බලන එක නෑ මේවා. ඔය තමයි ඇත්ත. මම මේ පය භාගේ බලපු ගමන් මේක බලන්න ඔයා දිගට බලන්න හොඳේ. දිගට සිය පාරක් මේක බැලුවොත් ඔයාලට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ බොරු කතා. තේරෙන්නේ නැහැ. ඒ වැඩක් නැහැ කතා කරලා. ඉතින් ඒ හින්දා අපි ප්‍රොපොසිෂන්ස් වල ඉන්නේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ මම මේ ඇට් කියන එකට එනවා. මම මේ තුන වෙනම කතා කරනවා. ඇට්, ඔන්, ඉන්. ඒක කතා කරලා ඊට පස්සේ මේ ඔක්කොම කලවම් කරලා ඇට්, ඔන්, ඉන් ගැන කතා කරනවා. ඊට පස්සේ මම ඒකට පටලවනවා. මේ අතර වෙනස්කම්. So ඇට් ඇට් සහ ඉන් කියන එක අතර ભેදය සමහරලාට ඇට්ව දන්න පුළුවන් සමහරලාට ඉන්ව දන්න පුළුවන් සමහරට ඔන්ව දන්න පුළුවන් එකම වගේ දේවල් වලට සමහරට ඉන්ව දන්න පුළුවන් එකම දෙයට ඒ පැටලිල්ල කොහොමද කොතෙන්ටද ඒව දන්නේ උදාහරණයක් විදිහට බෝලයක් throw කරනවා නම් ඒ කියන්නේ
විසි කරනවා නම් to me and at me ඊළඟට at and to me and at me ඉදික වෙනස මොකද්ද බෝලයක් throw කරොත් at me and to me දෙකම එකයි මටම තමයි බෝලේ දාන්නේ එනකොට ඒ දෙක වෙනස් preposition එක වෙනස් වෙන්නේ blind in කියන්නේ ඇත්තටම හැක්කන්ද blind in right blind in I'm blind in my right eye මගේ දකුණු හැ අන්දයි blind at කියන්නේ දෙසට අන්දයි කියන්නේ මට ඒක පේන්නේ නැ මං දකින්න නැ වගේ ඉන්නවා blind at යම ඉතින් ඒකින්ද අපි එවනම් මෙතන preposition පාඩම නවත්තමු මොකද මේවා දිගට අදින්නේ නැ මම කෙටි වීඩියෝ ගානකින් කරන්න මම හිතනවා මට වීඩියෝ 12ක්වත් minimum කරන්න වෙයි කියලා මේ 12ක් 15ක් විතර මේ වගේ කෙටි වීඩියෝ prepositions කියා දෙන්න. ඒ වගේම මම කියනවා මම වීඩියෝස් 15ක් විතර කරනවා ඊට වැඩිය ලොකු content එකක් කවුරු හරි ලෝකේ කවුරු හරි කරලා තියෙනවා නම් ඔබ හොයලා මටත් බලන්න ආසයි මට දාන්න. හැබැයි මම කරන content එක පරයා ඉන් එහාට යන විදිහට කරලා තියෙන්න ඕනේ. මේ වගේ එකක් add on in කරාට දාන්න එපා. series එකක් එයාගේ YouTube channel එකකෝ මොකකෝ මං කරපු prepositions වලට වැඩිය පැහැදිලි කිරීමක් කරලා මං පොරක් වෙන්න කතා කරනවා නෙමෙයි මං ආසයි බලන්න මට තම්බ වෙන්නේ නැහැ නේ එහෙම ඒවා මං දන්න ගුරුවරු ගොඩාක් ඉන්නවා මේ හොඳට කරන මං උදාහරණයක් ඉදිරිය කියන්න ඉංග්‍රීසි කියලා කෙනෙක් ඉන්නවා MMM ඉංග්‍රීසි ඒගොල්ලෝ හරි හොඳට කරනවා ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා 101 ඉංග්‍රීසි කවුද කියලා ඉවර වෙලා එයා ඉන්නවා ඊළඟට ඔබ බැලුවොත් එහෙම ඉංග්විඩ් කියලා ENGVID ඉංග්විඩ් කියලා ගහලා බලන්න ගොඩාක් ගුරුවරු එනවා කරන සුපිරි ගුරුවරු මං හරි ආස කීප දෙනෙක්ම ගොඩක්ම ඉන්නවා ඒකේ හැමදෙරම මං ආදරෙයි ඉතින් ඒ කොහොම වුණත් එහෙම ඉන්නවා තවත් ඉන්නවා මට මතක් වෙන මං ඒ සෙට් එක වෙලාව කියන්නම් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඒවට යන්න කියලා කියන්නේ අපි කරන ඒවා බලලා පුළුවන් වෙන්නේ නැහැ ඔක්කොම කොහොමද මට ඉගෙන ගන්න එහෙම වීඩියෝස් ඔබ දැක්කොත් එහෙම මම සෙට් එක කරාට පස්සේ බලලා මටත් මම කියපු නැති තැනක් මොකක් හරි අලුත් අදහසක් තියෙනවා නම් ඒවා මට ලින්ක් එකක් දාන්න කියලා මම යෝජනා කරනවා එහෙනම් අපි නවතිනවා ෂෙයා කරන්න subscribe කරන්න ලයික් එකක් දාන්න බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න comment කරන්න bye